අපි වෘත්තයක පරිධිය පාඩම කර කර හිටියේ අලුතෙන් ඇඩ් වුණ ගෲප් එකේ නැත්තම් මේ නම්බර් එකට WhatsApp වලින් මැසේජ් එක දාන ගෲප් එකට ගන්න. අපි වෘත්තයක පරිධිය පාඩම කර කර හිටියේ මම ගෲප් එකේ ගිය සතියේ වීඩියෝ එකක් දැම්මා. ගිය සතියේ හිටපු නැති අය ඉන්නවා නම් ඒක බලලා ජොයින් වෙන්න නැත්තම් තේරෙන එකක් නැහැ අද කතා කරන එක. මොකද අපි ගිය සතියේ කතා කරපු පාඩමේ ඉතුරු ටික තමයි අද කතා කරන්න යන්නේ. හරි, වෘත්තයක පරිධිය අපි ගිය සතියේ ඉගෙන ගත්තා. වෘත්තයක් ගත්තොත් මේ වෘත්තයේ පරිධිය කියන්නේ වටේ දිගනේ. මේ වෘත්තයේ පරිධිය හොයන්න සූත්‍රයක් තියෙනවා නේද? මතකද? වෘත්තයක පරිධිය හොයන්න පුළුවන්. අතරම අපි සූත්‍ර දෙකක් කතා කරානේ. පරිධිය C නම් අපි කතා කරන සූත්‍ර දෙකක් මොනවද? සූත්‍ර දෙක 2 pi r ඊළඟට pi d. සූත්‍ර දෙකක් කතා කරා. අරේ එක මෙතන r කියලා ගත්ත අපි අරයට d කියලා ගත්තේ වෘත්තයේ පුෂ්කම්භය. අපි මේ සූත්‍ර දෙක ගිය සතියේ කතා කරා. අපේ වෘත්තයක පරිධිය අරය හරි විෂ්කම්භය හරි. නැත විෂ්කම්භය තියනවා නම් ඒක දෙකෙන් බෙදලා අරය ගන්නත් පුළුවන්. කොහොම හරි පාවිච්චි කරලා අපිට වෘත්තයක පරිධිය හොයන්න පුළුවන්. අපි ඒක ගණන් ගිය සතියේ හදුවා. දැන් අද අපිට කතා කරන්න තියෙනවා අර්ධ වෘත්ත ගැන. අද මාතෘකාව ලියා ගන්න. අද මාතෘකාව ලියා ගන්න. අර්ධ වෘත්තාකාර ආස්තරයක පරිමිතිය. අර්ධ වෘත්තයක පරිමිතිය. අද මාතෘකාව ලියා ගන්න. අර්ධ වෘත්තාකාර ආස්තරයක පරිමිතිය. මාතෘකාව ලියා ගන්න. අර්ධ වෘත්තාකාර ආස්තරයක පරිමිතිය. ग्रूप नंबर वाट्सअप मेसेज ग्रूप मित्र ग्रूप मारत कावलिया अर्ध वृत्ताकार आस्तरेख परिमित अर्ध वृत्ताकार आस्तरेख परिमित सत्य वृत्ते परिमित परिधि वृत्ते परिमित विशेष नाम පරිමිතිය කියන්නේ ඇත්තට වටේ දිගනේ. වෘත්තයක වටේ දිගට අපි මොකක් කියලා කියනවාද? අපි කියනවා කිව්වා පරිධිය කියලා. මේ සූත්‍ර වලින් අපිට පරිධිය හොයන්න පුළුවන්. දැන් අර්ධ වෘත්තයක් ගත්තොත් මෙහෙම බලගන්න. වෘත්තයෙන් භාගය. අපි මෙහෙම ගමු. අර්ධ වෘත්තයක්. දැන් අර්ධ වෘත්තයේ දැන් මෙන්න මේ කැලේ. මෙයාට අපිට පරිධිය කියන්න බෑනේ. මේ සම්පූර්ණ වෘත්තයම නම් වටේ දිග මේ පරිමිතියට අපි විශේෂ නමක් කියනවා පරිධිය කියලා. සම්පූර්ණ වෘත්තයක් ගත්තොත් මේ වටේ දිගට අපි පරිධිය කියලා කියනවා. අර්ධ වෘත්තයේ මේ මෙච්චරයි නේද? මේකට අපිට පරිධිය කියන්න බෑ. මේ පරිධියෙන් භාගයක්. අපිට මේකට කියන්න පුළුවන් මෙයාට ඡාප දිගක් කියලා. මෙයාට අපි කියනවා ඡාප දිග කියලා. දැන් සම්පූර්ණ වෘත්තය ගත්තොත් අපිට වටේ දිගට පරිධිය කියන්න පුළුවන්. සම්පූර්ණ වෘත්තය නැත වෘත්තයෙන් කොටසක් තිබ්බොත් මෙතන නම් භාගයක්. මේ වෘත්තයෙන් කොටසක් තිබ්බොත් මෙන්න මේ වටේ දිගට අපි විශේෂ නමක් කියන මොකක්ද යට කියන්නේ ඡාප දිග. දැන් ඡාප දිග හොයන්නත් අපිට මෙන්න මේ සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම බලන්න. වෘත්තයක ඡාප දිග කියන්නේ ඇත්තටම ඡාප දිග සමානයි මොකක් වෙනවද? මේ සූත්‍රය ගමු අපි 2πr 2πr. ඇත්තටම 2πr මොකක් වෙන්න ඕනේද? වෘත්තයෙන් භාගයක් තියෙන නිසා 2πr කියන එක දෙකෙන් බෙදෙන්න ඕනේ. වෘත්තයෙන් භාගයක් තියෙන නිසා මෙයව බෙදන්නම් මම දෙකෙන්. 2πr බෙදීම දෙකයි. ඒ කියන්නේ මේ දෙකට මේ දෙක කැපෙනවා. වෘත්ත අයනම් අර්ධ වෘත්තයක ඡාප දිග කියන්නේ ඡාප දිග πr. අපි ගිය සතියේ කතා කරා වෘත්තයක පරිධිය වටේම දිග 2πr 2πr. එහෙනම් වෘත්තයෙන් භාගයක් තිබ්බොත් අපිට අර්ධ වෘත්තත් මේ පාඩමේදී කතා කරන්න තියෙනවානේ. වෘත්තයෙන් භාගයක් තිබ්බොත් මේ වෘත්ත භාගයක ඡාප දිග 5r විතර දෙකයි කරනවා. 5r විතර අපිට අර්ධ වෘත්තයක ඡාප දිග සඳහා මේ විදිහට ප්‍රකාශයක් ගන්න පුළුවන්. අපිට මේකිනුත් ගණන් හදන්න තියෙනවා. සහ මේකේ පරිමිතිය. හිතන්න දැන් මේකේ ඡාප දිග හෙව්වට පස්සේ පරිමිතිය හොයනවා නම් මොකද කරන්න තියෙන්නේ කියලා. අපි මුලින්ම මේ විදිහට ඡාප දිග අපිට හොයා ගන්න පුළුවන්. අර්ධ වෘත්තයක ඡාප දිග කියන්නේ 5r. හරිනේ අරකම දෙකෙන් බෙදුවම් සම්පූර්ණ වෘත්තය නම් 2πr.
एक देखें बेदुआ नंग में देख में देख क्या बनाओ फाइव आर के लिए ना अभी मैं मैंने कर मार्च का लियो ना अर्ध उल्टा का रात्रि का परिमिति के लिए बने कौन है अर्ध उल्टा का रात्रि का परिमिति के लिए मार्च का लियो ना मेरे ऊपर ऐसा करना चाप दिक्कत किए ना नाम कराना चाप दिक्कत साथ सोच जा करन कोट करके टक्कर में कलिया का ठग्गल में का रूपे ऐसे करना रूपे ऐसे करने चाप दिक्कत किया ने का नाम कर ला ठग्गल में का लिया कर अरे ने टग्गल करना मैं रूप ऐसे करना चाप दिक्कत नाम कर ला चाप दिक्कत होने से उसपे टग्गल लिए रखो तो करेगा अबे ने मेकिंग उस गनांग हदा ना दिनों बालम गनांग को हम थे देने के ला इस तरह लाम सोच रहा था अगर हरे ने अभी बालू गाना कोहमत चापदी को होने के लिए चाप दिख होने सोच रहे थे बागे आई फाइ आर गन बैठ गए बागे फाइ आर गन बैठ है वो ना बागे बैठ के लिए मैं देखे देख टू फाइ आर गन पुला ये मौन नहीं दिन बागे टे मैं देख क्या बनाऊँ के लिए मैं फाइ आर इतना गन अभी मैं बनाऊँ खादा ना लेजी मुकर मैं एक तमाय बालन नो ने चाप दिख मेरे में गन पुला होने के लिए बागे आई टू फाइ आर बागे बैठ के लिए मैं टू फाइ आर कि यार देख टे बागे दिन देख को ना क्या पिला मैं एक तमाय अंतिम टे इतर रहने के निशा अपने लेजी मात्र दिया करना आर्ध उत्त्यक तीनों नंग फाइ आर संपूर्ण उत्त्यक तीनों नंग टू फाइ आर अभी निगम ने गाना बल मैं गाना मंगाना अर्ध उड़ते हैं मैं आगे आ रहे हैं सेंटीमीटर हाथ है मैं हाथ है क्या ना आ रहे हैं मैं तेरा केंद्र दिए ना मैं आ रहे हैं सेंटीमीटर हाथ है मटे मैं आगे हितानों को पारिमिति का गाना नहीं कराना ना इसलिए चाप दी तो मटे मैं आगे चाप दी का गाना नहीं कराना मैंने मैं चाप दी मैंने चाप दी मटे मैं चाप दी को है ना क्या आप चाप दी को है ना सूत्र या क्या ना मुखाद चाप दी को है ना सूत्र मंगल मिलियो ना चाप दी का समान है फाइव अभी कैसा तीखा तारा फाइव क्या ना फाइव क्या ने विषित का बेदी मा हाथाई विषित का बेदी मा हाथाई आ अरे मैं क्या रहेगी मैं क्या रहे हैं हाथाई द उड़ाई अटैक कैपिने और तीनों नाम कपड़ पढ़ी जाए उड़ाई अटैक कैपिने और तीनों नाम कपड़ मैं हाथ टे मैं हाथ कैपिनो हाथ टे हाथे वाय काई हाथ टे हाथे वाय काई विषित का कितना मैं सेंटीमीटर ने दीना दी इना मैं सेंटीमीटर लेंगे ने चाप दिख सेंटीमीटर विशी देखा है कि लेना इना अपना अर्ध उड़ते का चाप दिख हो पुलवांग
वृत्त के चाप दिख होने विधि हमारे टू पाई आर वे नोट है पाई आर करने अपने लेसियम में आर दो वृत्त का चाप दिख होयेना पुला अपने चाप दिख है वोट पासे अपने यहाँ न पुला मैं आगे पारिमिति है मैं आर्द्र वृत्ते पारिमिति देंगे ओके ने बिना सूत्र मात्र दिया करने पाए टू फाइव आर दान देखा यार सूत्र मात्र दिया करने देख नहीं अभी दानों ने पारिमिति के ने के तेरुम रूपेक मैंने मैं वाटे दिगटा पिकिया ना वहाँ पारिमिति है क्या ना हरी ने अभी पढ़ी कार्य लम्बो दानों ने वहाँ कर රූපයක වටේ දිගට පරිමිතිය කියලා කියනවා දැන් අපි චාප දිග හොයාගත්තා චාප දිග කීයද 22යි මට නිකමට කියන්න මෙයාගේ චාප දිග හෙව්වට මම කියන පරිමිතිය මට මෙයාගේ පරිමිතිය හොයන්න ඕන පරිමිතිය චාප දිග හෙව්වට පස්සේ දැන් මෙයාගේ අරේණ දීලා තියෙන්නේ මෙතන සෙන්ටිමීටර 7යි නම් මෙතන සෙන්ටිමීටර 7යි අවුලක් නැහැ 7යි හරිනේ එකත් අරේනේ දැන් चाप दिगे है हुआ मैंने मेट दिगे एकतु कराना पारिमिति वाटे दिगे नवाने हरे ने मेरे रूपे पारिमिति है मैंने तम वाटे दिगे करने पुलवां चाप दिगे है हुआ इलाके मैंने मेट दिगे किया दा हतरा तीनों चाप दिगा आप इटे विषिद्ध का क्या हुआ ये विषिद्ध का टर मैं दा हतरे एकतु कराना आप इटे पारिमिति चाप दिग होने अरे ये सती कथा कर सूत्र बेदला चाप दिग क्या फाइव आर फाइव एंड की रिमार फाइव क्या निजी देख बेदी महताई मेके रंग आ रहे हैं खताई अभी तावे काक बाल ले हर दूर से अति ना मैं आगे मंगा ना विश्वकाम बे विच्छेद जंग आ रही है ना भाई विश्वकाम बे जी विश्वकाम बे सेंटीमीटर विच्छेद है मैं आगे पारिमितीय होया ना बाल मैं आगे पारिमितीय के मैं आगे वाटे दी පරිමිතිය හොයනවා නම් මුලින්ම මොකද කරන්නේ? චාප දිග හොයා ගන්න. මම චාප දිග හොයන්නම්. චාප දිග සමානයි පයි ආර් අවුලක් නැහැනේ. චාප දිග කියන්නේ පයි ආර්. එතකොට හරියට බෝඩ් එක පේන්නේ නැත්නම් සිග්නල් අවුලක් ඇත්තේ ඔයාලගේ ඔයාගේ එහෙනම් සිග්නල් ප්‍රශ්නයක් නැහැ. මේ ක්ලාස් එක හතරා මාට් එකේකට 4:25 ඉඳලා මෙන්න පුළුවන්. එනිසා ටයිම් එකට එන්න. හරි අපි ගම් එක. දැන් ඒක ප්‍රශ්න නැහැ. 5 කියන්නේ 22 ප්‍රතිම 7යි. මෙයාගේ අරය. දැන් මෙයාගේ අරය 28යි නෙමෙයි. මේ 28 කියලා කියන්නේ විස්කම්බය. මේ 28 කියලා කියන්නේ විස්කම්බයනේ. අරය කියන්නේ ඒකේ භාගය අරය 14ක් වෙනවා. අපි උඩය 8යි කැපෙනවා කපමු. හතට හතේ වේකයි 14ට හතේ වේකයි 22 දෙකෙන් වැඩි කරොත් 44. ආ මෙයාගේ චාප දිග සෙන්ටිමීටර 44ක් ආවා. දැන් අපෙන් චාප දිග නෙමෙයි අහන්නේ. අපෙන් අහන්නේ පරිමිතිය. පරිමිතිය සමානයි. දැන් මේ චාප දිග සෙන්ටිමීටර 44ක් ආවා. ඉතින් එතනින් එහාට පරිමිතිය හදන්න දෙයක් නැහැ නේ. මේ 44ට මොකක් එකතු කරනවද? දැන් විස්කම්බේනේ දීලා තියෙන යාව එකතු කරා. 28ක් එකතු කරා. අරේ වගේ දීලා තිබ්බනම් අරේ වගේ දෙගුණයක් එකතු කරන්න ඕන. දැන් කෙලින්ම විස්කම්බේ දීලා තියෙන නිසා එයාව මේක එකතු කරමු. 44ට එකතු කරනවා 28ක්. 44ට එකතු කරන 28. 72 නේ. සෙන්ටිමීටර 72ක් වෙනවා අපිට ලේසියෙන්ම අර්ධ වෘත්තයක පරිමිතිය. දැන් වෘත්තයක නම් පරිධිය.
අර්ධ වෘත්තයක පරිධිය කියන්නේ බෑනේ වෘත්තයක වටේදී කරන්නේ අපි පරිධිය කියන්නේ මෙයාට අපි කියනවා පරිමිතියම තමයි අනිත් තල රූප වගේමයි මෙයාගේ පරිමිතිය අපිට මේ විදිහට හොයා ගන්න පුළුවන් මට සැට් එකේ දාන්න මේක තේරුණාද තේරිච්ච නැති අය ඉන්නවද ගිය සතිය ආපු ළමයි චැට් එක දාන්න මේක තේරුණාද නැද්ද කියලා හරි නියම හරි නියම එතන අපිට රූප සටහන දෙන්න ඕනේ නැහැ හොද අපිට අරය හරි විස්කම්භය හරි දීලා තිබ්බනම් අපිට සූත්‍රය පාවිච්චි කරලා හදන්න පුළුවන් දැන් මම මේ රූප සටහන කුත් එක්ක ගත්තේ එතකොට අපිට තේරුම් ගන්න ලේසි වෙනවා නැත්තම් මේකේ අරය දුන්නා නම් අරේව දෙකක් එකතු කරනවා චාප දිග හොයලා අරේව දෙකක් එකතු කරනවා විස්කම්භය දුන්නා නම් චාප දිග හොයලා ඒ විස්කම්භය එකතු කරනවා හරිනේ අද පාඩම YouTube එකට දානවාද අද පාඩම YouTube එකට දානවා හැබැයි දවස් 3 4ක් යයි YouTube එකට දාද්දි YouTube එකට දානවා 14ක් ආයි කොහෙන්ද අරේ 14යි කියන්නේ R කියන්නේ අරේ මේ දෙන විස්කම්භය යව දෙකෙන් බෙදලා තමයි අරය ගන්නෙ අපි මේවා ගිය සතියේ කතා කරා හරි අපි ගානක් හදමු වෙන මට හදන දෙන්න බලන්න තනියම try එකක් දෙන්න යවාදි කියන්න නැහැ තනියම try එකක් දෙන්න බලන්න 18 දෙක අභ්‍යාසයේ පළවෙනි ගානේ රෝමි ලක්කන් දෙකක් තියෙනවා රෝමි ලක්කාංක 1යි රෝමි ලක්කාංක 2යි. තමන් කිව්වා මේවට දශම ගණන් එහෙම ගන්න එපා කියලා දැන් දෙවෙනි එකේම r දශම ගණක් එන්නේ භාගයක් විදියට අරගෙන හදන්න. අච්චුපද නැති අය ඉන්නවා. පළවෙනි එකේ තියෙනවා r සමානයි 14යි. රෝමි ලක්කාංක 2ේ තියෙනවා d සමානයි 7යි. අච්චුපොත් නැති අය අච්චුපොත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊත් අක්සලාව කියලා සයිට් එකක් තියෙනවා. එකෙන් ඩවුන්ලෝඩ් කරන්න මොකද දිග ගානක් තිබ්බොත් මට බෝඩ් එකේ ලියන්න බැරි වෙයි. මේ ගණන් දෙකට අග්ගලා හදන්න බලන්න. අපෙන් අහන්නේ පහත් දැක්වෙන එක එක අර්ධ වෘත්තාකාර ආස්තරේ පරිමිතිය චාප දිග හොයලා පරිමිතිය හොය. අග්ගලා කරන්න බලන්න. චාප දිග හෙව්වා පරිමිතිය හෙව්වා. අගල් හදන්න බලන්න ඊළඟට මම හදන්න. ඔයාලත් අග්ගල මේ ගණන් දෙක try කරත් දෙන්න බලන්න. දැන් අපි කතා කරා කියන සතියේ මේ විස්කම්භය අර දෙකෙන් බෙදලා දශම ගණනක් කියන ගණනක් අවුත් කොහොමද හදන්නේ කියලා. මම දැන් ගණන් ගොඩක් හදුවා ඒකන. මේක නම් ලොකුවට අවුලකුත් නෑ. හදන්න ඕක බලන්න. හදලා ඉවරුනහම ඉවරයි කියලා chat එකේ දාන්න. ඉවරයි නෝ
මම පොඩි වෙලාවක් දීලා හදන්න ගන්නවා විනාඩියක් දෙකක් දීලා හදන්න ගන්නවා ඉවරයි ඉන්නවා මම තව විනාඩියක් විතර දීලා හදන්න ගන්නවා. ටග් ගාලා හදමු හදලා ඉවර නැතිය. දැන් මේකේ රූප දීලා නැහැ. R සහ D දීලා තියෙනවා. R කියන්නේ අරය, D කියන්නේ විශ්කංග. හරි මම හදන්න ගන්න වෙනවා. ඔගොල්ලෝ හදලා ඉවර නැත්තම් ටිකටම හදාගෙන යන්න. ඒ හදන අතරතුර හරි වැරදි චෙක් කරලා බලන්න. හදලා ඉවරයත් බලන්න උත්තර හරි වැරදි චෙක් කරලා බලන්න. කොමිලක් අංකයක අපිට දීලා තිනවා R කියන්නේ අරේ 14යි කියලා. ඕනක් මේ කඩුවට රූපයක් ඇඳගෙන මෙහෙම අර්ධ වෘත්තයක් නිදී වෘත්තයෙන් භාගයයි. මෙයාගේ අරේ 14යි. මෙහෙම. බලන්න කඩුවට මෙහෙම දැක්. හරිනේ. අරේ 14යි. දැන් අපි මෙයාගේ පරිමිතිය හොයමු වටේ දිග. පරිමිතිය කොටස් දෙකයි මේ චාප දිග හොයන්න. එයාට මෙයාව එකතු කරන්න. මෙයාව කියන්නේ කීයක්? 14 ව 2ක් 28ක් එකතු කරන්න. ඉස්සලාම චාප දිග හොයමු. ප්‍රොමිලක් අංකයක ගන්න. චාප දිග දැන් මේව ලියවෙන්න ඕනේ. සූත්‍ර ලියවෙන්න ඕනේ. සූත්‍ර ලියනවටත් ලකුණු හම්බෙනවා. නිකන් උත්තරේ ලියලා තිබ්බොත් එක ලකුණයි හම්බෙන්නේ. සූත්‍ර ලියනවට ආදේශ කරනවට තමයි වැඩිපුර ලකුණු හම්බෙන්නේ. චාප දිග කියන්නේ මොකක්ද? පයි ආ. අනිවාර්යයෙන්ම මේක ලියවෙන්න ඕනේ. මේක ලියලා නැත්නම් ඒ ලකුණ හම්බෙන්නේ නැහැ. ආදේශ කරමු. 22 බෙදීම 7යි. R. අර 14යි නේ. 14යි. 7ට 7 ඒව 1යි 14ට 7 ඒව 2යි. දෙවරක් 22 44යි. සෙන්ටිමීටර 44ක් වෙනවා චාප දිග. දැන් පරිමිතිය වටේ දිග ගත්තනම් හරි අපි ගන්නම් පරිමිතිය පරිමිතිය මෙතන 44යි මේ 44 කියන්නේ චාප දිග එකිනෙක හරියට 44 ඒවා දෙකක් එකතු කරොත් හරිද කියලා පට්ට හරිද ඇයි 44 කියන්නේ චාප දිග පරිමිතිය කියන්නේ වටේ දිග මෙතන 44යි යාට මෙයාව එකතු කරන්න ඕනේ මෙයා කීයද මෙතන 14යි මෙතනත් 14යි 28යි 44ට මේ 28 එකතු කරන්න ඕන. මයිද මේ ගානම අපි හදුවා කලින් නේ. 72 සෙන්ටිමීටර 72ක් එනවා රෝම ඉලක්ක අංකයකට. දැන් රෝම ඉලක්ක අංක දෙකේ අරේ නෙමෙයි දීලා තියෙන්නේ විශ්කම්බය. ඒ කියන්නේ 7යි කියලා කියන්නේ අරේ නෙමෙයි විශ්කම්බය වෙන මේ සම්පූර්ණ දේ. මේ සම්පූර්ණ දිග 7යි. විශ්කම්බේ 7යි. අපි හදමු. හේතර සූත්‍රයමනේ. චාප දිග සමානයි. මේ වලිය වෙන්නවනේ. චාප දිග සමානයි πr. πr කියන්නේ 22 බෙදීම 7යි. දැන් r. අරේ කියන්නේ කීයද? අරේ කියන්නේ මෙයාව දෙකෙන් බෙදුවාම එන උත්තරේට. කියන්නේ 3.5යි. අපි දශම ගණන් මේක ලියන්න යන්න එපා. අපි 7 බෙදීම 2යි කියලාම ලියමු. අපි කියන දේ කතා කරවක භාගයක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් r කියන එක මම භාගයක් විදියට ලියනවා 7 බෙදීම 2යි. අවුලක් නැහැ නේ. විශ්කම්බය 7යි. ඒව දෙකෙන් බෙදුවාම අරේ හැදෙනවා. දැන් උඩ යටයි කැපෙනවා තියෙනවා කබල්. 7ට 7 ඒව 1යි 7ට 7 ඒව 1යි. 2ට 2 ඒව 1යි 22ට 2 ඒව 11යි. චාප දිග බලන්න සෙන්ටිමීටර 11ක් ආවද කියලා. 11යි සෙන්ටිමීටර. දැන් පරිමිතිය. පරිමිතිය ගන්න මොකද කරන්නේ? මේ චාප දිග 11ක් ආවා මේ 11ට මේ 7 එකතු කරා නම් හරි
එකොළහට හත එකතු කරන්න. දැන් එකොළහට දාහ හතරක් එහෙම එකතු කරලා විසිපහයි කියලා තරන් තිබ්බ සමහරු. මේකෙදි දාහ හතරක් එකතු වෙන්නේ නැහැ. ඇයි ඒ? ඉතින් මේ 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 දිගට දීලා තියෙනවා. මේ විස්කම්බේ දීලා තියෙනවා. එහෙනම් හත විතරයි එකතු වෙන්නේ. දාහ දාහ හතරක් එහෙම එකතු වෙන්නේ නැහැ. මෙතනදි දාහ හතරක් එකතු උනේ. මෙතනදි දෙගුණයක් එකතු උනේ අරය දීලා තියෙන නිසා. මම මෙයාට එකතු කරන්නම් හතක්. පරිමිතිය ये वाके तब गाना खेला देने को आप इधर दिक्कत में दिनों का नाम में वाके हो मैं पार्टी में दें इस रहर दिक्कत में आर्द्र उर्ता तमाती है ने खादबो इस लम एक बार दी तीनों नंग खादा करने को हाथ देखें बेदुने हाथ की आने आ रहे में हाथ की आने विश्वकंबे हिंदा डी तमाई हाथ की आने आर ने में मतलब ये डी ने में आर आदेश कराने ने आ रहे हैं विश्वकंबे दिला तिब्बत देखें बेदरा तमाई गए पालेनी के देखें बेदुने ते पालेनी के आर में तमाई दिला देना आ रहे में तमाई दिला तेर हर हाय अब तो गाना बदलने के अर्ध उत्तर मैं आगे विस्तार में सेंटीमीटर रेसी है क्या අපෙන් අහනවා මෙයාගේ පරිමිතිය. දැන් අපි දන්නවා අරය හරි විස්කම්බේ හරි දීලා අර්ධ වෘත්තයක පරිමිතිය අහනවා නම් අපි මුලින්ම චාප දිග හොයාගෙන ඉන්න ඕනේ. මෙයාගේ චාප දිග හොයමු. චාප දිග සමානයි චාප දිග. මොකද සූත්‍රයේ πr. චාප දිග කියන්නේ πr. π කියන්නේ 22 බෙදීම 7. අරය කීයද? 21යි. නෑ 21 කියන්නේ අරය නෙමෙයි. अरे क्या ने और मगर सिग्नल प्रश्न एक ना है पहले के सिग्नल प्रश्न एक ऐसी कैटेगरी है ना अरे मैं बताया ना फाइ क्या ने विषय के बेदी महताई आर अरे मैं आगे विश्वकाम बेता माई विषय का अरे क्या ने मैं आप बेदी नो ने देखें विषय के बेदी नो ने देखें पंगा ना विषय के बेदी में देखा मटे मैं आप बेदरा दशम गाना गाने पुलन दहाई दशम पहा गिरा ये मैं गाने नहीं है මේ භාග සංඛ්‍යාවත් දශම සංඛ්‍යාවක් එක්ක වැඩි කරන්න ගියාම කරදරයි. ඒ නිසා මම භාග සංඛ්‍යාවක් එක්කම වැඩි කරන්න ඕන නිසා මෙයාගේ අරය 21 බෙදීම 2 කියලා ගත්තා. දැන් උඩයි යටයි කැපෙනවා කියලා නම් කපයි. අපමු අපි 7ට 7ව 1යි 21ට 7ව 3යි 2යි 22ත් කැපෙනවනේ. 2ට 2ව 1යි 22ට 2ව 11යි 11ක් 3 33යි. ආ මෙයාගේ චාප දිග හොයාගත්තා 33. දැන් මට ඔයගොල්ලෝ කියන්න මෙයාගේ පරිමිතිය හොයන්න මේ 33ට එකතු කරන්නේ 21ක්ද එනම් නැත්නම් 21ව 2ක්ද 42ක්ද මෙයාගේ පරිමිතිය හොයන්න 21ක් එකතු කරනවද නැත්නම් 42ක් එකතු කරන්නද 21ක් නේ ඔව් මම කෙලින්ම විශ්වම්බේනේ දීලා තියෙන මේ වගේ දෙකක් එකතු කරන්න ඕනේ මෙයාව කෙලින්ම එකතු කරා නම් හරි එහෙනම් පරිමිතිය කියන්නේ පරිමිතිය 33ට එකතු කරන්න ඕනේ 21ක්. ඒ කියන්නේ 54යි නේ. සෙන්ටිමීටර 54ක් එන්න ඕනේ අපිට මේ වගේ හදන්න පුළුවන්. හරි ඊළඟට
अब मैं क्या उदाहरण है पहले मैं आप इटा अर्धवृत्त असुरें एक एक रूप है ना पुलवां आप इटा पारिमितीय होयान पहले मैं उदाहरण है किधर रूप या मैं गाना देखा खादना इलाके द्वारा तो थानी खादने दे रहा हूँ अभी बालों में का अपने अहना मे आगे पारिमितीय की है देखिए मे रूपे पारिमितीय वटे दिगने मे आगे वटे दिग की है देखिए लाना मे मला मेतन इडिका अलग तीन मेतन तीन मेतन तीन मेतन तीन एक मे दिगवल सामान है मेतन सेंटीमीटर हाथाई मेतन हाथाई मेतन हाथाई मेतन हाथाई मे पैति हाथरे मत दिग सामान है समझ चतुराख्या आप मे आगे पारिमितीय हो मंदानो मेतन हथाई ना मेतन हथाई मेतन हथाई अभी मैंने में चाप दिखा तीनों में चाप दिखे हुआ गत्ता नाम इतनो टीका मटे कतु करला परिमिति हुआ गन्ना पुलवा मां मुलीमा में चाप दिखे हुआ गन्ना चाप दिखे समान है फायर ओके ना अभी जाने सोच रहे चाप दिखे क्या ने फायर चाप दिखे क्या ने फायर क्या ने विधि देखे बेदी महाताई मैं आगे आ रहे हुआ गत्ता ना हाय मारे निकम चैट के दान वाले मैं आगे आ रहे की है दशम पहाड़ मैं आ गया रे जब मैं था तने एक अने विश्वकाम भी आता है इन्हें आ रे एक एम बाग गया हाथ बेदी में देखा ही न तन दशमोलिंग करना न तूने दशम में पाहाई मंगर ना हाथ बेदी में देखा है कि न बाग गया फिर ये हाथ बेदी में देखा है दा अभी तो मैं आगे चाप दिखा है न पुलवाने मैं हाथ क्या पे ना हाथ का हाथ देवे देखा देखिए सेंटीमीटर मेतन एक चाप दिखे एक मेतन हाथ मेतन हाथ मेतन हाथ हाथेमीटर पौड़ी दया कभी चाप दिखो आगे ना चाप दिखो आगे तेरे पास से अभी तो वाटे ये दिकार पौड़ी काले अभी परिमिति हो नहीं दी हटाए कतु कर ला परिमिति है हो आगे ना पुला तो अभी तो मैं ये दी हटा आर्द्र वृत्ताकार आस्तरे आस्तरे क्या नाम है निकाल साहब लोग को या के जानते हो क्या किन्हें है इधर अंदर डन्ने को हमारे अर्ध वृत्ताकार वृत्त एक अभी तो मैं ये दी हटा परिमिति है जानने का ना पुला अभी चाप दिखो आगे था चाप दिखो हो ला अभी तो वटे दिखे कतु कला परिमित मर चट के दान मेघा तेरुना मेघ तेरी दिखने की हरे अभी तब गाना बल नैर सानी का भी गाना क्या खादे मो तब गाना खादे लो बल मो अभी
බලන්න මේක තියෙන නිදර්ශන නම්බර මෙහෙම බලන්න चाप देखा मे පරිමිතිය හොයන්න නම් මොකක් කරන්න ඕනේද මේ චාප කොටස් දෙකේම දිගවල් හොයා ගන්න ඕන. මෙයාගේ දිගත් හොයා ගන්න ඕන මේ චාප දිගත් හොයා ගන්න ඕන. ඊට අමතරව මෙන්න මේ 14ත් එකතු කරා නම් වටේ දිග එනවනේ. මේ චාප දිග හොයාගත්තා. මේ චාප දිග හොයාගත්තා. මේ 14 එකතු කරා. ඔය තුන හොයාගෙන එකතු කරා නම් 14 අපි දන්නවනේ. මේ චාප දිගයි හොයාගෙන එයාට මේ 14ත් එකතු කරා නම් මෙයාගේ පරිමිතිය එනවා. එහෙනම් චාප දිගවල දෙකක් තියෙනවා. අපි වෙන වෙනම දෙකක් හොයමු. मगना विशाल वृत्ते चाप दिग विशाल अर्ध वृत्ते अर्ध वृत्ते चाप दिग मैं मलिक बोला बालने के नाते ले सी है मुखे मुखे इधर पी में हो आने के लिए यार तेरना ने तोड़ फाइव आर फाइव आर फाइव क्या निविष्ट देखा पेदी महताई विशाल वृत्ते अरे विशाल वृत्ते अरे दाहतर विशाल वृत्ते चाप दिग होया गत्ता मैं कुड़ा वृत्ते चाप दिग होयला विशाल वृत्ते चाप दिग होया මර නිගමන චැට් එකේ දාන්න බලන්න මේ කුඩා වෘත්තේ අරය කීයද නිරංජන හරි එන්දලි හරි ගොඩක් හරි හරි උත්තරේ කියනවා ඒ අතරතුර වැරදි උත්තරක් තියෙනවා हाथ किए पुआया हारे मैं आगे चाप दिखा हाथ आए समारो दाह हतरत किया दीपा मैं बोला कर दाह हतराई किया ने मैं आगे आ रहे ने मैं क्या दे रूंगा ना दाह हतराई किया ने मैं आगे मुकाबले मैं तेरा दाह हतराई ना मैं तेरा दाह हतराई अबे दाह हतर किया ने मैं आगे आ रहे ने वेट ये दाह हतर किया ने मैं आगे विश्कांबे आ विश्कांबे देखे मित्रा दा मैं आ रहे गाने मेरा मित्र दाह हतर ना मित्र दाह हतराई हारे अबे विश्कांबे ने या वे देखे मित्रा दा मैं आ रहे गाने දාහතර දෙකෙන් බෙදෙනවා මෙයාගේ අරය 7යි. සමහරව හත බෙදීම දෙකයි කියලා දාලා තිබ්බා. ඒක අපව දෙකෙන් බෙදෙන්නේ. විශ්කම්බේ දෙකෙන් බෙදෙන්නේ 14 කියන එක තමයි දෙකෙන් බෙදෙන්නේ. එහෙනම් මෙයා 14 නම් මෙයා 14යි. එහෙනම් අරය කියන්නේ විශ්කම්බෙන් භාගේ 14 බෙදීම දෙක ඒ කියන්නේ 7යි. මම කියන්නේ 7 ගන්නා. 22 බෙදීම 7 වැඩි කිරීම අරය 7 දානවා. 7ට 7 ඒවා 1යි. 7ට 7 ඒවා 1යි. 22ක් ඉතුරු වෙනවා. දැන් හරි අපි චාප දිග වල දෙකම හෙවුවා. මෙයාගේ චාප දිග සෙන්ටිමීටර 44යි. මෙයාගේ චාප දිග සෙන්ටිමීටර 22යි. දැන් පරිමිතිය හොයන්න තියෙනවා. දැන් පරිමිතිය හොයන්න දෙයක් නැහැ. චාප දිග වල දෙක හොයුවට පස්සේ පරිමිතිය කියන්නේ වටේ දිගනේ. 44 ධන 22 ධන 14. මේ ටික එකතු කරා නම් අපිට පරිමිතිය ගන්න පුළුවන්. 47 22 66 66 14 80 නේ සෙන්ටිමීටර 80ක් වෙනවා අපිට මේ විදිහට රූපයක් දුන්නොත් මේ අර්ධ වෘත්ත සහිත රූපයක් දුන්නොත් මෙයාලගේ පරිමිතිය එහෙම නැත්නම් වටේ දිග හොයා ගන්න පුළුවන් අපි මොකද කරන්නේ අපි චාප දිග හොයනවා දැන් මේක නම් චාප දිගවල දෙකක් තිබ්බා ප්‍රශ්නයක් නෑ දෙකම හෙවුවා
विशाल वृत्ते विस्तंभे विशाल वृत्ते विस्तंभे विशियाटाई विशाल वृत्ते रूपे परिमिति अपिटक नहीं विशाल वृत्ते विस्तंभे विशियाटक्कावत् मेयागे परिमिति वटे दिगने वटे दिग क्या मेयागे चाप दिगा मे एक चापया मे अनी चापे मे दाहतर मे तूने वटे दिगेन मेट तेरूंगा रूपे वटे दिग क्या मेया 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 मे तूने राना वटे दिगेन मुलिम मेक तेरूंगा मेयागे परिमिति मे तूने मिथन दाहतरती मिथन चाप दिग होने मिथन चाप दिग हो मे चाप दिग दिखलाट पास हदल मेतने परमितिया वटे दिग मे चाप दिग हो मे चाप दिग हो मे दाहतर एकतुकरा रूपे परमिति चाप दिग दिख हो चाप दिग हो सूत्र चाप दिग की फाइव आर विशाल अर्धवृत्ते चाप दिग होते चाप दिग होते मिथन दाहतर कथा देख मिथन दाहतर मे तर विशाल उड़ते मे कत्तर मे कत्तर मिथन दाहतर मे दाहतर क्या मे आगे मुखद मे दाहतर क्या मे आगे विश्वांबे ऐना मे आगे अरे की एक बागे दाहतर बागे हतर मे आगे अरे हतर ऐना फाइव आर सूत्र आर मेन हत दानवा दाला आदेश कर मे चाप दिगे हुआ मे चाप दिगे हुआ चरेगा परमित वटे दिग मे हतल सतर मे विच देखाई मे दतरा अभी मे रूपे परमित हर अभी गान कदम बल तनियम मट हदल दहाटे दिखाभ्यास सहभागीस मेरे अंबे मेसेज पेपर क्लास रजिस्टर मम विस्तरे वा हर अच्छुत नो मम गण रूप दिखती है
मैं देखिए हम पानी में तीनों ऐड दिए ने अच्छा बहुत डाउनलोड करने पुरांग ई तक सलाह के लिए साइट टैग तेरा हाँ दमरे लोगों का ना काउंट बोर्ड के दरने पे मैं प्रश्न आखना है पढ़ी कराने समान बोर्ड के दम में लोगों प्रश्न आकाउंट मान बोर्ड के दरने ना है एक निशा अच्छा बहुत डाउनलोड कर गए ई तक सलाह के लिए साइट टैग तेरा हाँ ई तक सलाह इंटरनेट के सर्च कर ला डाउनलोड कर गए इवरा इन मामिनाड़ी अक्टे दिन हदन टग्गल हदन बल मे रूप देखे परिमिति अहने वटे दिग මන්ත විනාඩියක් විතර දින හදන්න ගන්නවා ඉවර නැති අය ටග් ගාලා හදමු හරි මම හදන්න ගන්නම් හදපුවයි බලන්න හරි වැරදි චෙක් කරන්න හරි වැරදි දාගන්න
බලාගන්න කට්ටිය හදලා ඉවර නැති අය ඉන්නවා නම් හදාගෙන යන්න බලමු මම ඉස්සලාම් පළවෙනි රූපේ ගන්නම් මෙයාගේ පරිමිතිය දැන් අපි දන්නවා මෙතන සෙන්ටිමීටර් 14 මෙතනත් 14යි මෙතනත් 14යි චාප දිග හෙව්වා නම් ඔය ටික එකතු කරා නම් පරිමිතිය එනවා චාප දිග හොයාගමු अरे मेतन पहालू मेतन पहालो मेतन तिरती चाप दिखे हुआ में पहाई पहाई दहाई का दुकरा ना गाने वर है चाप दिखे प्रोमिला का अंक देख रहा चाप दिखे पाया पाय क्या ने विजित का बेदी महताई आर दें आर हताई ने में ये हता बेदी में देखा है तूने दर्शन पागल ने बा हता बेदी में देखा है किला में हता बेदी में देखा है උඩ යට කැපෙනව කපන් 7ට 7 1යි 7ට 7 1යි 2ට 2 1යි 22ට 2 11යි මෙතන සෙන්ටිමීටර් එක බලන්න ආ දැන් චාප දිග හොයාගත්තා පරිමිතිය ගැන වටේ දිග ගැන මේ 11ට මෙතන 5යි මෙතන 5යි එකතු ගන්න මේ හත එකතු වෙන්නේ නැහැ වටේ දිග කියද්දි මෙයා නැහනේ එහෙනම් පරිමිතිය 11ට එකතු කරන්න ඕනේ 5 වල දෙක මේ පාඩමේ ඔච්චරයි තියෙන්නේ අපිට දැන් මේකෙන් තව ගණන් ටිකක් හදන්න තමයි තියෙන්නේ අලුත් දේවල් නෑද ඔක්කොම තියරි කතා කරලා ඉවරයි හත එකතු කරේ නැත්තේයි පරිමිතිය කියන්නේ වටේ දිග මේකේ වටේ දිගට කොහෙදිවත් හත හවු වෙන්නේ නැහැ මේ මෙහෙමනේ වටේ දිග මේ හත කියන්නේ මේ දිග වටේ දිග කියද්දි හත හවු වෙන්නේ නැති නිසා තමයි හත එකතු කරේ නැත්තේ පහේවා දෙක වෙනකොට 10 දාන්න බෑද පුළුවන් ඉතින් 5 දාන 5 කියන්නේ 10යි කොහම හරි උත්තරේ 21 ආව නම් හරි සතුරා දශම 5 ආදේශ කරොත් හතර පෙන්නන්නකෝ මං ඊසත් එකව දශම ගන්න පා කිය භාගයක් විදියට ලියන්න
ඇයි ලේසි ක්‍රම තියාගෙන අමාරු ක්‍රම වලට හදන්නේ භාගයක් විදිහට ගන්න හත තියෙන හතර බෙදන්න දෙකේ හරි මම හිතන්නේ ගිය සතියේ හිටියේ නැත්තම් තේරෙයි කියලා निर्माण මේ කේන්ද්‍රය මෙතන සෙන්ටිමීටර 7යි මෙතන 10.5යි මේ සම්පූර්ණ දිග 10.5යි මෙතන 7යි මෙයාගේ පරිමිතිය හොයන්න බලන්න විශාල චාපය හෙව්වා මේ කුඩා චාපය හෙව්වා මේ කැරි දෙක එකතු කරා හදන බලන්න ටග්ග
හරි මම හදන්න ගන්න ඔයගොල්ලෝ හදන අය ඉන්නවා නම් හදාගෙන යන්න හදන අතරතුර හරි වැඩ චෙක් කරන්න දැන් කොහොමද මේ ගාන හදන්නේ මෙයාගේ වටේ දිගනේ ඕනේ මේ විශාල චාප දිගේ හෙව්වා මේ කුඩා චාප දිගේ හෙව්වා මේ කැල්ලයි එකතු කරා හරිනේ වටේ දිගේ යනවන පරිමිතිය යනවන විශාල චාප දිගේ හෙව්වා කුඩා චාප දිගේ හෙව්වා මේ චුට්ටි කැල්ලයි එකතු කරා නම් අපිට මෙයාගේ පරිමිතිය වටේ දිග ගන්න පුළුවන් මේ චාප දිගවල දෙක හෙව්වා නම් ගාන හදලා ඉවරයි චාප දිගවල දෙක විශාල චාප දිග කුඩා චාප දිග මම මුලින්ම විශාල චාප දිග ගන්න විශාල චාප දිග 5r මනේ දැන් r දාති පරිස්සමෙන් r කියන්නේ විශාල වෘත්තයේ අර මෙන්න මේ විශාලකේ ආ විශාලකේ අර මේක 10.5යි දැන් දශම ගණන් දාන්න එපා කිව්වනේ අරේ 10.5යි දශම ගණන් දාන්න එපා කිව්වා දශම ගණන් දාන්න එපා කිව්වා අපි ගමු මේක මෙහෙම 10.5 වෙනුවට මම මෙයාව භාගයක් විදියට ලියනවා කොහොමද 10.5 භාගයක් විදියට ලියන්නේ මට නිගමන කියන්නකො 22 ගෙන් බෙදුවොත් කීයද 22 ගෙන් බෙදුවොත් 10යි තව දශම පහක් ආවනම් හරිනේ එහෙනම් 21 එක දෙකෙන් බෙදුවොත් භාගයයි 21 බෙදීම දෙක 21 දෙකෙන් බෙදුවොත් 10.5යි එහෙනම් මෙතන ඕන කෙනෙක්ට 10.5 කියලා දාන්න පුළුවන් දාලා දශම විදියට තුල ගන්න පුළුවන් හැබැයි අපිට ලේසි මෙයව භාගයක් විදියට ලිව්වනම් කොහොමද භාගයක් විදියට එන්නේ 10.5 කියන්නේ 21 බෙදීම දෙක කොහොමද මොක හිතන්නේ 22 න් බෙදුවොත් 10යි තව 0.5ක් එන්න ඕනේ. කියන්නේ තව එකක් දෙකට බෙදෙන්න ඕනේ. එක දෙකට බෙදුවොත් මේ භාගයෙන්නේ 0.5ක් කියන්නේ භාගයක් නේ. එහෙනම් 21 බෙදීම 2යි. මම මෙයාගේ r වෙනුවට ගන්නම් 21 බෙදීම 2. හරිනේ. අපිට 10.5 කියන එක 21 බෙදීම 2යි කියලා එනවා. අපිට ඔය වගේ තව දශම ගණන් එන්න පුළුවන් ඈ. මට මෙහෙම කිය. अरे 3.4 මට කියනකො මෙයා කොහොමද භාගයක් විදියට ලියන්නේ 3.4 නිකම්ම අහන්නේ මේ ගානට අදාළ නෑ මේක 3.4 කියන එක භාගයක් විදියට ලියන්නේ කොහොමද දැන් දශම පහ නම් මොකක් හරි කරා කියනකො 3.5 තිබ්බනම් හතර බෙදීම දෙක 3.4 තියෙනවා මෙයා කොහොමද භාගයක් විදියට ලියන්නේ අපිට මෙයාව භාගයක් විදියට ලියන්න පුළුවන් දැන් මේව තේරුම් ගන්න මෙයාව අපිට භාගයක් විදියට ලියන්න පුළුවන් මෙහෙම මෙන් බලගෙන අවුලක් නැද්ද කියලා 34 බෙදීම 10 අවුලක් නැහැනේ 34 10 න් බෙදුවාම කීයද මෙතනට දශම තියෙනවා 3.4 අපිට මේ විදියට ඕන දශම සංඛ්‍යාවක් ඇත්තටම භාගයක් විදියට ලියන්න පුළුවන් මෙහෙම තිබ්බ 7.4 මෙයාව කොහොමද අපි භාගයක් විදියට ලියන්නේ 77 බෙදීම 10 77 බෙදීම 10 අපිට විදිහට දශම සංඛ්‍යා භාගය විදිහට ලියන්න පුළුවන් නේ මම මතක් කිරීමක් කරේ අපිට මෙතනදී ඒක ඕනේ නැහැ 10.5 තියෙන එනම් 21 බෙදීම 2යි කියලා ගත්තා 7ට 7 ඒවා 1යි 21ට 7 ඒවා 3යි 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි නේ 11 3 33 එනම් විශාල චාප දිග යනවා සෙන්ටිමීටර 33ක් අපි කුඩා චාප දිග හොයමු කුඩා චාප දිග 8πr මනේ 5 කියන්නේ 22 බෙදීම 7යි r r ආ දැන් අර කුඩා එකේ අර එකේද 7යි 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි ඉතුරු වෙනවා සෙන්ටිමීටර 22ක් දැන් චාප දිග වල දෙක හොයාගත්තා දැන් ඉතින් අපිට එකතු කරලා ගන්න තියෙන පරිමිතිය මම මෙතනින් ගන්න පරිමිතිය පරිමිතිය සමානයි 33යි 22යි එකතු කරන්න ඕනේ. ඊට අමතරව තව මොකක් එකතු කරන්න ඕනේද? මෙන්න මේ චුට්ටං කැන්ඩි දෙක එකතු කරන්න ඕනේ. මෙතන කීයද? මට නිකමට chat එකේ දාන්න බලන්න. මෙන්න මේ දිග කීයද? ඔව් මේ සම්පූර්ණ එක 10.5යි. මෙයා 7යි නම් මේ 10.5න් මේ 7 අඩු කරා නම් මෙතන දිගේ යනවා 3.5. මෙයා 3.5යි. මෙයත් එහෙමමනේ. මෙයත් 3.5.
इकने तुनाई दशम पाहे ये वादे का हाथाई मेतांटा हाथाक तेरो में देखे कतु कराम पानस पाहाई पानस पाहट में हाथात्ते कतु कराना उत्तरे हैटर देखा क्या इधर ये मर क्या ने में सेंटीमीटर हैटर देखा परिमिति आप हुए सेंटीमीटर हैटर देखा कावनां हरे बर दे इन्होंने हाथा करना हैटर देखा काप हुए इन्हों हर इन्हें देंगा बिटर तुम्हारे दशम पहाई सेंटीमीटर होया करने को मत मैं सांपूर्ण नदी का दहाई दशम पहाई में तना हाथाई इतिंग मैं बोला में तने इधर मितांत दहाई दशम पहाई में तने इधर मितांत हाथाई मैं दहाई दशम पहाई मैं हाथा आडू करो मैं दिखे ना तुम्हारे दशम पहाई अरे अभी मैं तब गाना खादम बल तुना दशम हतर वगे गाना खादाने को अरे मंग किया दूर नहीं दिया तुना दशम हतर आवत बाग या फिर जेड़ गाना पुलवा ने तुना दशम हतर आवत को मत गाने तुना दशम हतर आवत गान मैं संख्या दशम ने तो गान तीस हतर तीस हतर है बेदी में दहाय तीस हतर दहाय बेदो हम तुना दशम हतर है अभी मेहम आओ पहाई दशम देख मैं आपको बाग या फिर दिया मैं संख्या मिली पनास देखा पनास देख बेदी में दहाय अभी तो ये दिन ओन दशम संख्या वक बाग या फिर दिया लेना पुलवा मैं आवा रेटा आदेश कर अलंगला आरटा आदेश कर है तो हरे अभी गाना कर मट हदल दुनाभ्यास දැන්ක ලොකු ගානක් එක නිසා මම ගාන බෝඩ් එකේ දාන්නේ නැහැ මම රූපේ ඕනනම් අදින්නම් පච්චවත් නැති අය මේකේ පරිමිතිය විතරක් හරි හොයන්න ගාන දිගට තියෙනවා ඒක නිසා මම ගානම ලියන්නේ නැහැ මම රූපේ අදින්නම් පච්චවත් තියෙන අය මේ ගාන සම්පූර්ණයෙන් හදන්න 18 3 අභ්‍යාසයේ පළවෙනි ගාන දැන් මේකේ ඒ වගේ ගානක් තමයි තියෙන්නේ 4.2
उत्तरे धारण में परमित परिमिति दशम परिमित होगा ना इला रोबिलक अंक देखिए हदन देखना නියම ට්‍රයි එකක් දෙන්න ඡාපදිග වල දෙක හොයාගත්තා මේ කෑලි දෙක එකතු කරා නම් හරි मम्मी गान हदन गा बल हद पुत्र हरिवर्ति चेक बल
इसलाम विशाल वृत्ते चाप दिखे करना द विशाल वृत्ते अरे हुआ करते ना बड़े हरी है विशाल वृत्ते विशाल मां विशाल चाप दिख चल लिया ना मैं चाप दिख पायान क्या से ना माना निकमण क्या ने बोला ना मैं विशाल वृत्ते आर अरे हुआ करते के ने आर किए विशाल वृत्ते अरे हुआ करते के ने क्या ने बोला नियम नियम अरे होना मैं विष्कांबे होगा मेटी के मैं विष्कांबे होगा देखे बेदुआ ना हरे हतराय दश में एकाई दशम हतरे व देखा देखो तो करे बिंदु दान का किधर है हाथ है हाथ दशम बिंदु है एक है ना हाथ है हाँ मैं आगे विष्कांबे या हाथ है एक है ना मैं विष्कांबे या हाथ क्या ना वाह अरे एक है ना बागे अपने हाथ बेदी में देखा है मेरा मैं आगे आर के लकिया ने हाथ बेदी में देखा है हरे एक है करता ना हरे मैं हतभेदी में देखा आप लोग तेरी चीन दिखे कि मैं आगे विष्कांबे हुआ देखे बेदुआ ना अभी डारे कर पूरा हतभेदी में देखा कि उड़ाइट अपने तीनों का पढ़ना अरे इकड़े कहाँ हो को आई के लिए नोट मैं बड़ा गंजू टा मैं क्या तेरुंगा ना मैं क्या तेरुना तब तो जाने तेरी हाथली वाला मैं अरे आप हुए डी कौन तो मैं क्या अरे ने मैं तो ना हाथराई दशम देखा ही सेंटीमीटर मैं तो ना एकाई दशम हाथराई सेंटीमीटर ने मैं विशाल चाप दिखे ने होया ने द विशाल चाप दिखे विष्कांबे क्या ने मैंने मैं दिखे ने मैं विष्कांबे हुआ आगे ना मैं विष्कांबे देखा टा बेदुना लांग अरे एनवाने मैं विष्कांबे हो ऐने पुला ने मैं आवाई मैं आवाई मैं आवाई मैं तुंदना में कतु करला मैं तुंदना में कतु कराना विष्कांबे एनवाने हरे ने याव देखा टा बेदुना लांग या तमाय अरे इना विष्कांबे हाथाई याव देखा टा बेदुना लांग अरे एनो हाथ में जीवन देखा देखा टा देखिए वेकाई विषय देखा टा देखिए वेकोला हाई विशाल अर्ध उड़ते चाप देखिए सेंटीमीटर एक कोला के नॉट දැන් පොඩි එක හොයාගත්තා නම් ගන්න හදලා ඉවරයි 4.42 එක එකතු කරන්න තියෙන්නේ මං ගන්න කුඩා චාප දිග ඒත් 5r මනේ 5 කියන්නේ 22 බෙදීම 7 මනේ ආ දැන් මෙයාගේ අරය ගන්න ඕන පරිස්සමෙන් මේ කුඩා වෘත්තේ අරය हतरा दशम देख देखा हतरा टेक तुकाना हरी हरी अनुला एक विष्कांबे देखा मेघ भाग करना मेघ दशम हतरा टेक तुकड़ा एक मुद्दे हत बेदी में देखा के तुनाई दशम भाग हरते चाप दिख मट क्या मे हतरा दशम देख किया मुखाद अरे विष्कांबे मे हतरा दशम देख किया विष्कांबे अरे किया भागे हतराई दशम देख देखे बेदू हम कि देखा दशम एक मंगवा मित्र ने दशम दिया पा के देखा दशम एक किए कहोमदलिया विसी एक बेदी मैंने मैं मंग सल किया दोनों देखा दशम एक किए लिया बोलवांग विसी एक बेदी महाय कि दशम लिया सुलू के हमारू अभी टे मैं विधि बाग लिया बोलवांग दंग उड़ाई अटा कैपेने वो तीनों कपड़ हाथ हाथ विसी एक हाथ तू ना
මන් 10යි 22යි දෙකෙන් කපන්නේ නැහැ. ඒ 10ෙන් බෙදෙන එක අපිට ලේසියිනේ. ඒක නිසා මන් 10 එහෙමම තියා ගන්නවා. 22 වැඩි කරන්න 3ෙන් 22 3ෙන් වැඩි කරොත් 66යි. 66 බෙදන්න 10යි. මම මේ 10යි 22යි කැපුවෙත් නැත්නම් මට 10ෙන් බෙදෙන එක ලේසියයි. 66 10 බෙදුවම කීයද? 6.6. 6.6. කුඩා චාපදික ආයත් කියලා දෙන්න කියනවා. කියන්න. 5R නේ. අවුලක් නැහැ 5R 5 කියන්නේ 22 බෙදීම 7යි ඒකත් අවුලක් නැහැ R දාගත්තරන් හරි දැන් මේ 4.2 කියන්නේ R එ නෙමෙයිනේ විස්කම්බේනේ එයාව දෙකෙන් බෙදලා ගන්න R 4.2 බෙදන්න දෙකේ 4.2 බෙදන්න දෙකේ 4 දෙකෙන් බෙදුවම 2යි 2 දෙකෙන් බෙදුවම 1යි 2.1 4.2 දෙකෙන් බෙදුවම 2.1ක් එනවා දැන් මෙතන 2.1 දශම ලියන්න නැති නිසා තමයි दशम लियान पूरा दशम लियो उसमें कसूर के लिए मामा रोहित ने सा हम बाग या क्रिया लियो वा विषय का बेदी में दाहे विषय का दाहे में दुआ में काउरू है ना देखा है दशम एक केनवार मांग कालिंगा आने की लड़ने ये विधि है डर हरे फिर बस उड़ाया टाइप अपने वहाँ पर लसूर कराना हाय दशम हाय सेंटीमीटर की සමානයි 11ට එකතු වෙන්න ඕනේ 6.6ක් මෙන්න මේ කැලි දෙක 1.4 කැලි දෙකකුත් එකතු වෙනවා 1.4යි 1.4 කීයක් එනවද 11යි 17යි 18යි 19යි 20.4 20.4ක් එනවා मणिकर में उत्तर आप विस्तार दर्शन में हाथर आए सेंटीमीटर इनो ये माय तो हम तो क्या ना कैपिटल में विधि है तानिए खाते ने कुल ना नियम अभी मौका मे करे YouTube चैनल का मुकाब दे मगे नाम गहर ला सर्च करने हाल ना डिगल कर हाँ रे तो मैं क्या भी मुकाद करे मैं चापदी के वाल देखे एक तू करा एक अट एक आई दशम हाथ रे वो देखा क्या तू करा तन चापदी के वाल गाने थी आरे हो आगर ने के वितर ही वाल थी ना प्रश्न है तन आरे हो आगर ने को हम अधर पाले वे विशाल चापदी විස්කම්බේ වෙන දීලා තිනවා එයාව දෙකෙන් බෙදුවා නම් අර එනවා 4.2 තියෙන්නේ මෙයාව දෙකෙන් බෙදුවොත් 2.1 ඉතින් දශම ලියන්න එපා 2.1 කියන එක 21 බෙදීම 10 කියලා ලියුවා ඕනනම් 2.1 ලියන්න කමන්න සුළු කරන්න දශම සුළු කරන්න අවුලක් නැත්තම් අපිට මේ විදිහට මේ රූපේ පරිමිතිය ගන්න පුළුවන් tagala මේක හදා ගන්න වැරදි තියෙනයි අපි තව ගණන් හදමු හරි මට හදලා දෙන්න මේකේ හතරවෙනි ගාන 18 3 අභ්‍යාසයේ හතරවෙනි ගාන ටක් ගාලා හදන්න බලන්න ආයේ කි රෝමිලක් අංක දෙකක් තියෙනවානේ සෝරි 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 පළවෙනි කී රෝමිලක් අංක දෙකක් තියෙනවා රෝමිලක් අංක දෙකේ මොකක්ද අහන්නේ මෙවැනි ආස්තර 500ක් එළවෙන්නේ අර ආපු උත්තරේ 500ෙන් වැඩි කරා
විස්සයි දශම හතරනේ ආවේ මෙයා වැඩි කරන්න 500 එහෙනම් 500 වැඩි කරලා උත්තරයක් ගන්න කීයක් එනවා මම වැඩි කරපු කෙනෙක් කියන්නේ විස්සයි දශම හතර 500 වැඩි කරාම කීයක් ආවද उत्तर मीटर मैं सेंटीमीटर मीटर ना बिंदु देखा कहीं क्या सी एम बेटा मीटर मीटर सेंटीमीटर सी आई है बिंदु देखा कितना पढ़ने एकदास बोलवा पांच घड़ी के उत्तरे दहाटे सुनाभ्यास हाथ रही अशुपत संपूर्ण रूप दिना अरे विस्साई दशम हतर आप पंसीय हतरवेणी गान दहाटे तुनाभ्यास हतरवेणी गान रिकॉर्ड का दानवा दावस तूना हतरा क्या ही है बे अरे इवराइनो गोड मंता विनाडियक विदर दीला हदन्न गन्नवा टग्गा हदु दन पुलुवांग एन्नोने मेक नन हदन्न दन हदेन्नोने मेवा
चाप दिखे वाले देखा मगा ना देखा मैं कतू कराना साधु दा इतर दे क्लास से कती है ने पेपर क्लास से कती ना बृहस्पति इंदर तर पेपर क्लास से का लाभन मासी इधर तमाय पटांगन ने पेपर क्लास से के दिवे ने अभी पेपर्स करना होगा लंड पेपर्स दिला तानिया में कराना देना वाह एक कराट पास से मटा पेपर्स पटोगा हले वरनो ने मांगे वा बाले ला हरिवर्ती दाला मामे वा बाले ला लाखुनु देना वाह इलाम लाखुनु दुना टा पास से वेनिये खदला पिरिवर्ती विशेष मूल पाड़ मिस्टर वाट्सएप मेसेज विस्तर ओने पेपर क्लास के वाट्सएप मेसेज अभी में पटांग दवास्तर टीके वाट्सएप मेसेज मेतना उत्तरे देख कुत्ती පිටණිය වටේ වට දෙකම ආරක් දිවීමට යාමේදී වෙන දුර කිලෝමීටරකට වඩා වැඩි බව. ආ මෙයාව දෙකම ආරෙන් වැඩි කර 440 2.5 න් වැඩි කරා නම් හරි. ආ සෙන්ටිමීටර නෙමෙයි සෝරි මීටර. මීටර වලින් දීලා තියෙන මීටර. මෙයත් එහෙමයි මීටර. අපේ කලින් ගණන් වල ඔක්කොම සෙන්ටිමීටර තිබෙන සමම මෙයා සෙන්ටිමීටර නම් දෙ. මේ දෙන්නා මීටර. हारसिया
हतर खतर विस्साई देखा है देखा है देखें वाली करम देवर बिंदु बिंदु आए देवर खतर हटाए देवर खतर हटाए एक तो कह बिंदु आए हटाए देखा है दहाई बिंदु दान किधर है हटाए देखा है दहाई किधर देखा है कोला दशमती तदीप बनाहल में दशमती तेम पास इलाका एक आई थी पहा इतर उत्तरे दशमती तेम पास इलाका एक आपती है इधर दशमती तदीय ना मीटर एद्दा से कसी आई आप इधर मुकद्दा ने मैं एक वाटे वाटे देखा हमारा कि हम किलोमीटर एक टे वैडी हरी ने मीटर दाहक ने किलोमीटर एक क्या ने इना मीटर एद्दा से कसी आ क्या ना वा किलोमीटर एक टे वाटा वैडी किला पे नंदी ने हरी किलोमीटर एक टे वाटा वैडी आप इधर विधि है टा जान पूरा पहले तीनों नंग हदागन तगर हरिया इनो तें है देनो ने मंडी कमरे चट्ट के दान मैं गाना हरिया चट्ट की जुट्टा कर तानिया में हदकुए देवनी का किलोमीटर का है मीटर सी है तो ये मगर ना पूरा हाँ ये तो बट है उड़ते का पारिधि आप इधर विचार तो मैं उड़ते का पारिधि है पार्ट में का नंग खाता है ना तीन ने दं मंगी वाले में एक पार्ट एंटी का मामा अच्छा बताइए तीन पीलीवर टा खाता है ना है वाला हमारे की ना पार्ट एंटी मैं मुलेन खाता है ने फिर साकुड़ा का एक बार उड़ते का पारिधि पार्ट में करा मुझे ला अभी ये सत्य ही अदाई सत्य ने कहा करेगे ना उड़ते का पारिधीय पार्ट में खता करा मैं वाके ताव खता करा इन्होंने पार्ट ऐसे ये नॉन किया ना निकमर चट्टे के दान बड़े ईलागड़ मुकाबले के रहे इन्होंने पार्ट दर्शक पतहा निर्माण प्रस्तार 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 विद्यात्मक अंकने का राबे समीकरण अपि कला सूत्र कला पाइथागोरस संबंधे प्रस्तार अभी कालिंतरु पाठं में यहाँ नाटिकल के लिए YouTube सर्च कर बनाना बड़ा कालिंतरु पाठं थी ना ඒ කලින් කරපු පාඩම් මේ සර්ච් කරලා බලන්න පුළුවන් මං කියෙම දැන් අපි ප්‍රස්තාර කරේ නැහැ පයිතගරස් සම්බන්ධය කරේ නැහැ පොඩක් අය කියනවා පයිතගරස් සම්බන්ධය සහ ප්‍රස්තාර ඒ අතර තියෙනවා අපි කරපු නැති පාඩම් වලින් දර්ශක පතහා නිර්මාණ පතහා නිර්මාණ ඔන්ලයින් ක්ලාස් එක කරන්න ටිකක් අමාරු කරන්න අමාරු කියන්නේ මට අනුකම්පාවෙන් පොත් බලන්න බැරි නිසා අපි try එකක් දමු प्रस्तार क्या ने में पहाड़ में क्या अरब गोडाक निकाम कच्चू बोलते दिनों निकाम गोडा ये पक ये उन्हें पौड़ी पहाड़ में वाके समय अब डे लेसी में प्रस्तार का ना हदन पुलवा प्रस्तार अनिवार्य मॉल डे एग्जाम में केनो प्रस्तार का दिन नष्ट नो हमारे पहाड़ में अपने प्रस्तार है अबे साथ यंकर अनबे प्रस्तार को मत साथी तुम आप पता पिटे कराने वे अबे ही हम लोग को हमारे पहाड़ में अपने अपने लेसी में कराने पुलवा हरे ये तो कटा उड़ते पारधी मेचराई तीन मेघे गण हदन वाला मेघे मिश्र अभ्यास तीन
मिश्र अभ्यास गणीन पलवीन गाण देवी गाण गाण ඒ ගණන් එහෙම try එකක් දෙන්න ගෙදරදී මම ලබන සතිය අපි බලමු මොකක් හරි අලුත් පාඩමක් පටන් ගමු paper class එකට සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවා නම් මේ number එකට whatsapp message එකක් දාන්න අපි අනිත් ඉඳලා paper class එක පටන් ගන්නවා ඒ කියන්නේ ලබන මාසේ පළවෙනි දින ඉඳලා paper class එක පටන් ගන්නවා මාසෙට රුපියල් 300ක් අය කරනවා paper class එකට ඒ වැඩි විස්තර දැනගන්න මේ number එකට whatsapp message එකක් දාන්න අපි ලබන සතියේ මේ class එකේ අලුත් පාඩමක් පටන් ගමු මම එහෙනම් අදට එතනින් ක්ලාස් එක නවත්තන්නම්।